ஹரே ஹரே, வணக்கம். ஆயுபவான் சிவகனாதம சுப சந்தியாவாக பிரார்த்தனா கரணவா இலங்கை குழந்தைகள் இனகாரணம் அப்படியே துணைஷேனே குருக்கால பற்றி ஆகும். ඉතින් ඇත්තරම මේ දැන් තමා සර් ගෙදර ආවේ පිටවැද්දට ධාර්මික සේනානායක විද්‍යාලයේ ලොකු වැඩසටහනක් උදේ ඉඳන් කොටුව අපසරේ මූලිකත්වයෙන් පැවැත්වුණා සිසුන් 120කට. ඉතින් මේ වැඩසටහනත් එක්ක උදේ 9ට පටන් ගත්ත වැඩසටහන 7:55 පහ වගේ වෙලා ඉවර වෙද්දී ඉතින් ඉතිවරුම ඉක්මනටම ඔයාලගේ පන්තියේ කරන්න ඕන නිසා ඉක්මනටම ආවා. ඉතින් ඒකත් හොඳට මතක තියාගෙන අපි අපේ වැඩ ටික පටන් ගමු. හරි පුතේ, සියලු දෙනාම හරි අවබෝධයෙන් වස්තුවට වැටී ඉතරමු. අපි ගිය සතියේ කතා කරේ ඔයාලත් එක්ක ඉන්දීන් පද සම්බන්ධව ඉක්මනටම දිනේ දාගන්න 2022 1 2. හරි අවබෝධයෙන් අද දිනේ දාගන්න වැඩ කොටක් තියෙනවා අපිට. හරි අවබෝධයෙන් අපි ගිය සතියේ කතා කළා අපි උරුතලත් එක නතර කරේ පාරුංගල් බලන්න කියන වචනය. උදේ අද අපිට කතා කරන්න තියෙනවා තව වචන හතරක් කතා කරන්න තියෙනවා. එතකොට මේ ඔතනින් මේ පාඩම අවසානයි. මම අද දැන්නේ දෙමළ අකුරු ලියවන්න. නමුත් පාඩමේ විදියට තියෙදි දෙමළ අකුරු වලට යන්නේ තේරුමක් නැහැ කියලා ඇත්තරව මට හිතෙනවා. ඉතින් අපි හරි අවබෝධයෙන් අර ටික කරමු. සාරුක, ඔය ඉන්නේ නැහැ නේද? මං ආවේ ඔයාලා ඉස්කෝලේ තමයිද? හරි, අපි කතා කරමු පස්සේ. හරි පුතේ, අද ඉංග්‍රීසි ක්ලාස් එකක් දාලා තිබ්බද? ඒක තමයි මම දැන් දන්නේ ඉංග්‍රීසි ක්ලාස් එකක් දාලා තිබ්බ කියලා. හරි, කමක් නැහැ ඉතින්. ඉන්න කට්ටිය කරමු ඉතින්. සම්බන්ධය දැනගන්න ඕනේ ඉතින්. මගේ ප්‍රශ්නයක් නෙවෙයි. හරි. 2022 2 2. හරි පුතේ, එතකොට දැන් අපි කතා කරලා තියෙන්නේ ඔයාලත් එක්ක ඉල්ලීම් පද හතක් කතා කරලා තියෙනවා. ලියාගන්න 8 වෙනි වචනය. හරි අවබෝධයෙන් ලියාගන්න 8 වෙනි වචනය එළුදුංගල් ලියන්න. 8 වෙනි වචනය ලියන්න එළුදුංගල් ලියන්න. ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා පොඩි පොස්ට් එක බෝඩ් එකේ ලියන්න. එළුදුංගල් ලියන්න. මගේ පුතේ මේක ඉතාමත්ම ලේසි. හොඳ අවබෝධයෙන් වැඩ කරන පුතේ ඔබත් එක වැඩ කරන ගුරුවරයා පොලිස් ඔෆිසර් දෙමළ භාෂාව විතරක් නෙවෙයි මුළු දකුණු පළාතේම සම්ප්‍රදායික ගුරුවරයෙක් විදිහට දැන් වැඩ කරනවා. ඉතින් අපිට මුළු දකුණු පළාතේම ස්කෝල වලින් දැන් ආරාධනා ලැබෙනවා අපේ දරුවන්ට වැඩසටහන් කරන්න කියලා. ඉතින් එහෙම අපිට කරපු ආරාධනයකට ලියලපුතේ ලස්සන රූපයක් අඳ ඉන්න ඕන කෙනෙක් ලියන එක. මේකුව අපි වාක්‍ය ලියන්න ඕන සම්බන්ධව. හරි අවබෝධයෙන් ඔයාලා අඳින්න ලස්සනද? ඒක රූප අඳින්න බෑ කොහොමද? නමුත් මේ ඔයාලා ලස්සන රූපය අඳලා ලස්සන වැඩි කරමු. හරි අවබෝධයෙන් ලස්සන රූපයක් අපි එළුදුංගල් ලියන්න කියලා ලියලා ලස්සන රූපයක් අපි පාරුක ආයන්නේ ඩඩ්ලි සේනානායක නේද? ඔව් සර්. අද සර් ආවනේ ඩඩ්ලි සේනානායක නේද? දැක්කේ නෑ සර්. ආ, දැක්කේ නැද්ද? ඔයාලගේ ස්කෝලේ අද ලොකු වැඩසටහනක් කරා කොරිතු අප්පුස ඇවිල්ලා. අපරාදේ ඇවිල්ලා කතා කරන් තිය මම ඔයාලට එදත් කිව්වා මේ සර් එනවා කියලා දෙවනිදා ඩඩ්ලි එකට. මං හිතුවේ එයි කියලා. කමක් නැහැ. හරි පුතේ හරි. ලියාගන්න 8 වෙනි වචනය එළුදුංගල් ලියන්න.
ලියන්න කියලා ලියලා ලස්සන රූපයක් අඳින්. දෙමළ විෂයට එහා ගිහිල්ලා අපි සම්පත් ගුරු විදිහට දැන් වැඩ කරනවා. ඉතින් ලොකු ගමනක් යමු. Hari apa bodoh yang last ada berdaya kerumah last ada. Atta ini wacana ya ilu dunggal liannya. Ini masa berdaya kerana net deh. Berdaya kerana net apa nanti liu ini masa. Apa ada kelas sekar sambandu ini kita ya. Berdaya kerana net apa liu ini pasti ane. Ini wacana ya, ilu dunggal liyanna. Lasan da rupaya akan di nona kenek kakar liyan ekak pute. Ah, niyamai setu, mau itu ini, mati ke wadah karna ya dhanna wa. Wadah karna ya nabi di niyamai setu. Deng pitu apirin na liyan padangan setu. Eka dhanna wa niyadu? Ah, setu meka dhanna wa niyadu? Ausar. Hari pute. Rupa yang dalam last time itu pada kerana Ashan, iya mai, liwa Ashan. Oh sir. Ah, rupa itu yang dalam. Oh. Ah, ini nama itu aku ini nelayan patang karena baca ni rula ker rula. Nah sir. Nah ini mah, itu ini. Atta ini wacana elu dunggal liyanna. Atta ini wacana elu dunggal liyanna kiyala puthe. Kituwak sorry, lassana rupayak kan innona kodi thoru saha meda tiyena wage. Lasan tu pada kali kalau saya dapat na, kembali dalam dunia mai, kembali. So yang dalam dunia ni kau kira dalam dunia ni dalam dunia mai ni buat. Lasan, kalau tiada ni dalam itu. Payumi, pada kena ni ada. Oh sir. Ikara, kau ada apa? Sekolah ada? Panti ada? Asal panti aja. Ah, panti aja. Hari putih hari, pada kena. Tak
Taruko ya, itu kalo dehi gas ke mana? Taruko. Oh, sir. Dehi gas ke mana? Lasan tuh ada yang kerang. Hondai situ, niemai. Niemai situ. Putih oya rupee yang dini kepodak, natara kalla, hondai ada pohon dek kepodak balagan. Putih deng oya, api liwa wacane ya, api hondai ta api ogu kote awagan, natamai deng api suga. Ekerne hetu api no putih. විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් තියෙනවා අපි එකම වචනේ ගමන් 50 100ක් කියවනකොට අපේ ස්ථීර බුද්ධියට ඒක ඇතුළත් වෙනවා කියලා. ඉතින් පුතේ මේ වගේ වචන ඉතාමත්ම වැදගත් හේතුව තමයි මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයටත් ඇහුවේ කිරිබොන්න කියන වචනය. පරිමදේසි කිරිබොන්න කියන වාක්‍ය තමයි ඇහුවේ. කිරිවලට කියන්නේ පාල් බොන්න කියන වචනේ අපි මෙතන ඉගෙන ගන්නවා කුඩි උංගල්. එතකොට කොහොමද? කිරිබොන්න පාල් කුඩි උංගල්. ඒ වගේ විභාගවලටත් ඒ වගේ දේවල් එනවා කියලා කියන්නේ අපිට ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. ඉතාමත්ම වැදගත් වෙනවා කියලා කියන්නේ අපි ඒවට හොඳට හෙදෙන්න ඕන. පැහැදිලි නේද? ඒක හරි අවබෝධයෙන් ඔළුවේ තියාගෙන හොඳට බෝඩ් එක බලන්න. පුතේ දැන් අපි මෙව වචනය බලන්න එළුදුංගල් ලියන්න. අන්න ඒ වචනය පුතේ දැන් රූපේ ඇඳලා ඉවර අය අලුත් පිටුවක් පටන් අරගෙන අලුත් පිටුවක බලන්න සර් අලුත් පිටුවකින් තමයි වැඩේ පටන් ගත්තේ බලන්න ඔසරගේ අලුත් පිටුව මේ වචනය පොතේ රූලක් ඇර රූලක් හරි අවබෝධයෙන් රූලක් ඇර රූලක් හරි අවබෝධයෙන් පිටුවක් වෙන්න ලියන්න ඕනේ හරි අවබෝධයෙන් පටන් ගමු හරි අවබෝධයෙන් පටන් ගමු වස් ලියුවේ දුකක විතරයි වාලක තියනවා පිටුවක් පෙන්න ලියන්න හරි අවබෝධයෙන් ඒක අවබෝධයෙන් දාගෙන හොඳට වැඩ ටික කරමු පුතේ හරි අවබෝධයෙන් ලස්සනට වැඩේ කරගන්න අයිකෝන් කරන්න ඔකස්නේ අසන් සෑම්රේ සෑමට ඇහෙන්නේ ඇහෙන්නේ නෑ ඇහෙන්න තියෙන විදියක් නෑ එහෙනම් ඒක ඔයාගේ ප්‍රශ්නයක් හරි අවබෝධයෙන් ලියන රූලක් ඇර රූලක් පිටුවක් පිරෙන්න හරි අවබෝධයෙන් රූලක් ඇර රූලක් ලියන්න පිටුවක් පිරෙන්න අශාන් ප්‍රශ්නේ විසඳුණාද හරි දශාන් ඇහෙනවද නැහැ ඇහෙනවද ඔව් සර් ආ එදනේ මොකක්hari ප්‍රශ්නයක් තියෙනවා නම් පොඩ්ඩක් ලීව් වල ගිහිල්ලා ටග් ගාලා සම්බන්ධයෙන් එතකොට හරි. හරි වැඩේ කරන් ලස්සනට. රූලක් කර රූලක් පිටුවක් පෙරෙන්න ලියන්න ඕන. ලස්සනට වැඩේ කරන් ලස්සනට. හරි අවබෝධයෙන් ලියන්න රූලක් කර රූලක් පිටුවක් පෙරෙන්න. ඔන්න වැඩක් කියලා තියෙන්නේ. නිකන් ඉන්න වෙලාවක් නෑ අපිට.
තමයි හරි අවබෝධයෙන් වැඩේ කරන්න ඕනේ. නියමයි තරුක. පොලිය ඉවරයි පෙන්වන්න සර්ට. හොඳයි හෂිනී. ආ නියමයි. හොඳයි දමිදු. ආ ලියන්න ඕන දමිදු. ටූල් දෙකක් තුනක් තියෙන වැඩක් නැහැ. ඒක ටිකක් ලියන්න. හොඳයි සයිමි. ඔ හිමාෂ හරි අවබෝධයෙන් වැඩේ කරමු. හිමාෂ වැඩ කරන්නේ නැද්ද? මම දැන් ගවන් 10ක් විතර ඇහුවා. ඒ හිමාෂගේ අම්මා හරි තාත්තා හරි ළඟින් ඉන්නවා පොඩ්ඩක් එන්න. ඒ දරුවට කතා කරනවා කතා කරනවා. එක්ක මයික් එක ඔන් කරන්න හිමාෂ. හිමාෂ දරුවෝ කතා කරන්නක මයික් එක ඔන් කරලා ඔයා වැඩ කරනවද නැද්ද කියලා අහගන්න ඕනනේ. අල් තියෙනවා කියන්නේ. වැඩ කරනව නේද? හොඳයි අශාන්. අහන දෙයට උත්තර දෙන්න පුතේ. හේතුව අපි දවසමද කෑ ගහලා ඇවිල්ලා මෙච්චර පෞද්ගලික ඔයාලගෙන් අහන්නේ වැඩ කරනවද නැද්ද කියලා බලා ගන්න ඕන නිසා. හරිද? නැත්නම් අපිට වැඩක් නැහැ ඔහොම බලන්න. ඔයාලා වැඩ කරන්න ඕන අනිවාර්යෙන්ම. ඒක ගුරුවරයාගේ වගකීම එකනේ. හිමාෂ ඇක්ටිව් එකේ වැඩ කරන්න ඕන මොකෝ කම්මැලි වෙලා. නිදාගෙන අවදිුනේ දැන්ද? හරි. ඔය වචනේ ඔහොම තියලා ඒක ලියන්න ඉඩ තියන්න හිමාෂ. ඊළඟ එක ඉඳන් ඇක්ටිව් වැඩ වෙන්න ඕන හිමාෂ.
දැන් අම්මා ළඟ ඉන්නවනේ හරි ඒක ලියන්න ඉඩ දෙන්න ඕනේ මම අනිවාර්යෙන් හිමාශක පන්ති වරන කලින් වැඩිදික බලලා තමයි අද ක්ලාස් එක ඉවර කරන්නේ පන්ති වරනකොට මම අනිවාර්යෙන් හිමාශක වැඩිදික බලනවා පුතේ හරි එතකොට අපි ලිව්වේ 8 වෙනි වචනය පුතේ 9 වෙනි වචනය බලන්න සිරි උම්බල් සිනාසෙන්න එතන ඉඳන් වැඩ කරන්න පටන් ගනි හිමාශ අම්ම පොඩ්ඩක් මේ විනාඩි දෙක පොඩ්ඩක් දරුවා එක්ක ආවෙ ඉන්න පොඩ්ඩක් අද වැඩ කරනවා මදි ලියාගන්න 9 වෙනි වචනය සිරි උම්බල් සිනාසෙන්න 9 වෙනි වචනය සිරි උංගල් සිනාසෙන්න ඔයාලගේ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා බෝඩ් එක පේන්න තියායට සිරි උංගල් සිනාසෙන්න හරි අවබෝධයි 9 වෙනි වචනය ලියන්න සිරි උංගල් සිනාසෙන්න අද මේ පාඩම ඉවර කරන්න ඕන පුතේ. හරි අවබෝධයෙන් බලමු. 9 වෙනි වචනය සිරි උංගල් සිනාසෙන්න. 9 වෙනි වචනය සිරි උංගල් සිනාසෙන්න. නම වෙනි වචනය සිරියුංගල් සිනාසෙන්න කියලා ලියලා පුතේ ලස්සන රූපයක් අඳින්න ඕන hina වෙන රූපයක් හේතුව තමයි අපි ඔය වගේ වාක්‍ය ලියනවා ඉතින් මේ අවුරුද්ද ශිෂ්‍යත් විභාගයේ නැහුවේ කිවි බොන්න කියන වචනය අපි අද ඉගෙන ගන්නවා බොන්න කියන එකට කොහොමද දෙමළේ කියන්නේ කියලා ඉතින් අපිට හැම දෙම වැදගත් අපි ලබන සතියේ ලියනවා මේකේ වාක්‍යයක් පුතේ කමලා කමලා සිරි යුංගල් කමලා සිරි යුංගල් කියලා වාක්‍යයක් තියෙනවා. ඔයාලා දැන් ඕක ලියා ගන්න ඕනේ. ඔයාලා කියපු විදිහට වැඩේ කරන්න. සිරි යුංගල් සිනාසෙන්න කියලා ලියලා පුතේ ලස්සන අඳින්න හිනා වෙන රූපයක් පස්සෙන් වැඩේ කරමු හිමාශ මට පොඩ්ඩක් අකුරු පෙන්වන්න කලින් ලියපු එකේ මට පෙන්වන්න පොඩ්ඩක් ඉක්මනට පෙන්වන්න කලින් ලියපු එක ස්ක්‍රීන් එකට අල්ලන්න පේන්නේ ආ හරි හොඳයි හරි දැන් ඔය වැඩේ කරන්න ඕන ඉක්මන් කරන් පොඩක් ඉක්මන් කරමු හිමාශ අත පොඩක් ඉක්මන් කරගන්න අපි ඉක්මන්කට වැඩේ වැඩ කරන්න පුරුදු වෙමු එතකොට ප්‍රශ්නයක් නැහැ අපිට හරි හිමාශ හරි වැඩේ කරන් වැඩේ කරන් වැඩේ කරන් හොඳයි සෙතුම් නියමයි ඔය ඔක්කොමල එක මට්ටමකට ගන්න ඕනේ ඒක නිසාම තමයි ඔයාලට වැඩ දීලා බලන්නේ ස්පීඩ් එක හදා ගන්න ඕනේ මුලින් නම වෙනි වචනේ සිරි උංගල් සිනාසෙන්න හොඳයි තරුක දැන් ලියන්න පටන් ගන්න නම වෙනි වචනේ සිරි උංගල් සිනාසෙන්න කියලා ලියලා ඉවරය ලස්සන රූපයක් අඳින්න රූපෙත් ඇඳලා ඉවරය පිටුවක් පෙරෙන්න ලියන්න පටන් ගන්න දැන් කියන්න දෙයක් නෑ ළමයිට ලස්සනට වැඩ කරනවා මං අහන්නේ මේ ඔයාලගේ වයසම ළමයින් ඉන්නේ ඉතින් ඔයාලගේ මට්ටම සහ ඔක්කොම එක මට්ටමකට එන්න ඕන ඒක තමයි ඇත්ත කතාව හරි අවබෝධයෙන් වැඩේ කරමු
හරි අවබෝධයෙන් වැඩේ කරමු. Siri unggal sina senna. හරි අවබෝධයෙන් වැඩේ කරමු අපි. නවවෙනි වචනය සිරි උංගල් සිනාසෙන්න. හොඳයි දමිදු. දැන් ලියන්න පටන් ගන්න වචනය පිටුවක් පෙරෙන්න. හරි අවබෝධයෙන් වැඩේ කරන්න. Are you holding? Last time I did it, right? Sir, say to me where I. What the? How do you wear it? Ah, say to me, Hondai. Hondai, say to me. Say to me, what's your name? Hondu, Nandu, what's your name? Daru, say to me. ඒ වුණාට උනන්දුවක් තිබ්බට වැඩක් නැහැ. පොතර කවරයක් දාලා නැහැ නේ කොඩි දුවක් උසල තරහයි. පොතර කවරයක් දා ගන්න ඕන නැත්නම් සර් තරහයි. හොඳයි සෙතුම්. හොඳද? සර්. ඔව්. සොල්ලුංගල්. අනිවාර්යෙන් පොතර කවරයක් දා ගන්න. හිමාෂ කතා කරන්නකෝ පොඩ්ඩක් හිමාෂ පුතේ කතා කරන්න පොඩ්ඩක් කතා කරන්න කතා කරන්නකෝ කතා කරන්න තාත්ත කතා කරන්නකෝ කතා කරන්න හිමාෂ අකුරු ලියන්න පුළුවන් නේද ඒක ප්‍රශ්නයක් නෑ නේද ඇත්ත කියන්න පොයිෂොල්ල වෙන්නම් සත්‍යම් සොල්ලුංගල් පුතේ කෝ කතා කරන්න අයියෝ පුදුම ලැජ්ජාවන්නේ ඕක කතා කරන්න කොහ හිමාෂ කතා කරන්න කතා කරන්න කතා කරන්න හිමාෂ ඉස්කෝලේ කොහොද වාගේ කොහෙද හිමාෂ ඉස්කෝලේ වාගේ පාසල කොහෙද පුතාගේ කතා කරන්න සර් ඕ හින්දු හින්දු බෙගේද කෝ කතා කරන්න මොකයි තරුක බයි ඉන්දුඩේ ඉන්නේ
හරි. විමාස තව ටිකක් උනන්දු කරගන්න ඕන අම්මේ. තව ටිකක් උනන්දු කරගන්න වෙනවා හිමාශව. අංගන්නේ නැත් සර් මේ මොනවා කිව්වත්. මොකද්ද ඇහුන්නේ මට? එයා මේ ගණන් ගන්න නැහැ සර් මොනවා කිව්වත්. දෙකක් දුන්නා නම් හරි. ඔවා හදා ගන්න පුළුවන් ඉතින් පොඩක් සැර වෙන්න ඕන. පොඩ්ඩයි සැර වෙන්න ඕන. දෙකක් දුන්නා නම් හරි. මෙමෙ අඩුපාඩුවකටනේ පනිෂ් කරන්නේ. එහෙම නැතුව අමාරුයි. හේතුව දැන් grade 3 වල වුම නම් දැන් කතා කරපු ඉතින් මට චරිත ගැන දැනගන්න පුළුවන්. ඇත්තම කතාව මම මේ කියන්නේ. තරහ වෙන්න එපා කිව්වට දරුවෙක් එක වචන පහක් කතා කරාට පස්සේ මට මොන වගේ චරිතයක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් කිංසුඩ් එකේ ළමයෙක්ගේ මම ඔහොම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ජීවිතේට. ඇත්තම කතාව මම මේ කියන්නේ. කිංසුඩ් එකේ දරුවෙක්ගේ. ඉතින් ඔහොම බුරුව දුන්නොත් ලොකු ප්‍රශ්නයක් වේවි grade 6 7 8 වලට යද්දි. ඒක නිසා පොඩ්ඩක් සරවැර කළා එහෙම ඉන්න බලන්න මෙයාට ඕන දේ නටන්න දෙන්න එපා ඒ කියන්නේ නුරිස්සුරු ගතියක් තියෙන මුරණ්ඩුයි වගේ නේද ටිකක් ඔව් සර් ඒක තමයි ඒකනේ මම වචන පහක් කතා කරනකොට තේරුම් ගන්න පුළුවන් ඒක නිසා මේ කොහොම වුණොත් නම් අමාරුයි ඒ කියන්නේ මෙහෙමයි මට හොයන්න ඕනේ නැහැ ඔයාලා කොහොමත් මුදල් ගෙවනවා නමුත් මට ඕන මෙතන ඔක්කොම හොඳ තත්යකට හදාගන්න දැන් හිමාශගේ අම්මටම වේනවා බෝඩ් එකේ වචන ලිව්ව ගමන් අනිත් ළමයි රූප ටික ඇඳලා ඒ ටිකක් ලියනවා අම්මට ඒක පැහැදිලිව පේනව නේද ඔව් සර් මම මෙයාට කියනවා මේ ළමයි කරන දියා බලන් ඉන්න කියලා මේ ඒක තමයි පොඩ්ඩක් කතා ගන්න වෙනවා පොඩ්ඩක් බලන්න මේ සතිය පොඩ්ඩක් ඕකයි බලමු කතා කරමු තා වැඩේ කරමු තා හරි බලන්න අශාන් හොඳයි හොඳයි අශාන් මේකයි වේගින් වැඩ කරමු කාලේ යනවා ඉක්මන් කරමු අපි ඔයාලට පොඩ්ඩක් විනාඩි 10ක්වත් වැඩියෙන් කරන්න විදියක් නැහැ හේතුව මේ 6:00ට තව ක්ලාස් එකක් තියෙනවා නේද ඒකයි ප්‍රශ්නේ දීන්නේ බලමු අපි පොඩ්ඩක් විකල්පයක් කරගන්න ඕනද 6:00කින් එනකන්වත් කරන්න වෙනවා මං හිතුවේ අද පාඩම් පොඩ්ඩක් වැඩිපුර කරන්න ලස්සනට වැඩේ කරන් ලස්සනට හොඳයි හෂිනී නියමයි හොඳයි දමිදු නියමයි පුතේ දමිදුගේ අකුරු හොඳයි අමායා පෙන්වන්න බලන්න සර් පොත හොඳයි අමායා හොඳයි සයුමි හොඳයි සයුමි හරි පුතේ හරි හරි බලන්න එතකොට ඔය අපි කතා කරේ නවවෙනි වචනය සිරි උංගල් සිනාසෙන්න
උදේ දැන් අපි යන්නේ 10 වෙනි වචනය ලියාගන්න. මේක තමයි මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට ආපු වචනය. වචනය කියලා කියන්නේ තවත් එක් කොටසක් එකතු වෙලා තමයි ආවේ. නමුත් අපි හරි අවබෝධයෙන් මේ වචන පාඩම් කරගන්න ඕනේ. පැහැදිලි නේද? හරි. ලියාගමු. 10 වෙනි වචනය පුතේ. 10 වෙනි වචනය. දහවෙනි වචනය කුඩි යුංගල් තේරුම ලියාගන්න ඉති කැලක් ගහලා බොන්න කුඩි යුංගල් ඉති කැලක් ගහලා තේරුම ලියාගන්න බොන්න කුඩි යුංගල් ඉති කැලක් ගහලා තේරුම ලියාගන්න බොන්න කුඩි උංගල් ඉරිකෑල්ලක් ගහලා තේරුම ලියාගන්න බොන්න කුඩි උංගල් මේ වචනය ලියන ඉවර වෙලා රූපයක් අඳිනකොට කෙනෙක් වතුර බොන එකක් රූපයක් අඳින කෙනෙක් වතුර බොන එකක් රූපයක් අඳලා රූපයක් අඳින වතුර බොන එකක් කුඩි උංගල් බොන්න කියලා ලියලා ලියාගන්න කෙනෙක් රූපයක් අඳින එකක් හරි අවබෝධයෙන් අසන්න වැඩේ කරමු ලස්සනට හරි අවබෝධයෙන් කියන්න ඕන හරි අවබෝධයෙන් ඕක පාඩම් කරගන්න ඕන 10 වෙනි වචනේ කුඩි උංගල් බොන්න දහවෙනි වචනය කුඩි උංගල් බොන්න දහවෙනි වචනය කුඩි උංගල් බොන්න කියලා ලියලා ලස්සනට රූපයක් අඳින්න
Hariyawa bodhin karun wede hariyawa bodhe. දහවෙනි වචනේ කුඩි උංගල් බොන්න හරි අවබෝධයෙන් වැඩි කරමු හරි අවබෝධයෙන් උඩි උංගල් බොන්න කියලා ලියලා රූපෙත් ඇඳලා ඉවරද රූපෙත් ඇඳලා ඉවර නම් රූපෙත් ඇඳලා ඉවර නම් පිටුවක් පිරෙන්න වචනය ලියන්න පිටුවක් පිරෙන්න වචනය ලියන්න ලස්සනට වැඩේ කරා දහවෙනි වචනේ කුඩි උංගල් බොන්න සතුන් විජේසිංහ ඉවරද? නියමයි සතුන් හොඳයි. හොඳයි සතුන්. ලස්සනට වැඩේ කරන්න අත හුරු කරගන්න ඕන නැතුව බෑ ලස්සනට වැඩේ කරන්න හොඳයි තරුක
hari utai hagan dogo deng hayai si hayai wilawa ikman kala ara liyan na tiyan kala pi dadiyan dogo pi tuwak wala itani diyan na tiyan na kota ke tiyan na tara kala lali aga mo ikolos tiyan wacha niya pi itu aga mo ipada mo itu di kiwara pi laba na sa tiwa pi liyan na yang dogo ika isa me liyan aga mo ikolos tiyan wacha niya ikolos tiyan wacha niya liyan aga mo Sapidunggal. Niaga Nikolos ini bacanya Sapidunggal kan. Kan. Hari apa boleh niaga mau bacanya? Kalau sering baca nih sap pidunggal kanne, ada kan lihat nih ketiak nona hari ke? Kita lihat nang malah lihat ini nih pak. Sap pidunggal kanne kira lihat lah. Hari awal boleh ngadi kan? Kalau seni wacananya sah pidunggal kanne, sah pidunggal kanne. Kalau seni wacananya sah pidunggal kanne. Hari awal ni, hari, ahagan tu muda ni. Udah ni kalau sini macam ni ya sahpi dongker khanda kira liya lah. Bahkan ada rupee apa minno ni. Eh rupee part kalla, pituak pilih ni, tula kira tula kira mana heitu apa macam dah. Hari, hamar tau dasyak piye nama. Di ni kita pun boleh kira minno ni. Di ni kita ni sah. Oya macam ni dek, khunter tu ada kibo bidia tu rule liya lah. Part kalau ni berarti kita lagi ada sambang ni, lapar sahdi mana macam ni, kat part ni mula lagi mahal atamai, api itu akan dikira, yang enak hati api panti nak terkaru, wanak ke mai bawaan, umur manihal tu nai, teruan sarana, sila dengan parisan ini nampu sarana.